අද වෙඩින් එකට ගිහිල්ලා ආවේ යෝහානි නේද යෝහානි ඔව් dance කරන්නවත් වෙලාවක් තියෙන්නේ නැතුව ඇති මගේ වැඩේට එන්න ඕන නිසා ඔව් මේ පුංචි කාලේ නම් යෝහානි weddings වලට ගියාම ලස්සන නැටුමක් දානවලු පොල් මල අරගෙන මේ නටනවලු පොල් මල අරගෙන නටලා තමයි අද මෙතන ඉන්නේ ඒක මේ මම මුලින්ම ටීවී ප්‍රෝග්‍රෑම් එකේ ඇනවුස් කරේ මට පහක් හයක් වගේ වයස. අවුරුදු පහයි. ඔව් එතකොට මේ සියත ආයතනයේ දැන් වැඩ කරන ඩිලාන් කියලා අයිය කෙනෙක්. ඒ ඩිලාන් අයියා තමයි මම වෙඩින් එකේ ඔය පොල් මලක් අරගෙන නටනත් දඟලනවා දැක්කලා කතා කරලා මගෙන් ඇහුවා මේ මෙහෙම බබා ඔයාව දාල් දෙන්නද ප්‍රෝග්‍රෑම් එකකට කියලා. ඊටස් මං හා කිව්වා එදා අපේ අම්මා කියන ඈ අපේ අම්මයි කකුල තුවාලලා ගෙදර හිටියේ මම අක්ක කෙනෙක් එක්ක ගියේ ඊට පස්සේ මං ගෙදර ගිහිල්ලා රෑ අම්මට කිව්වා අම්මේ මට අර ප්‍රෝග්‍රෑම් එකට යන්න ඕනේ එක්කන් යන්න කියලා ඊට පස්සේ රෑ ඒ කියන්නේ බලකිරිල්ල වැඩි කම්මට අම්මා එවලමිදින් ත්‍රිවිලා කතා කරගෙන ඒක කරන අංකල් ඩිරෙක්ටර් අංකල්ගේ ගෙදරට එක්කන් ගිහලා මහේෂ් මාමාගේ ගෙදරට එක්කන් ගිහිල්ලා ඉතින් කතා කරනවා මහේෂ් මාමා කව පහුවෙන් දෙනම් ඇවිල්ලා බලන් ඉන්න දෙන්න සති දෙකක් විතර ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකට දාන්න කියලා ඊට පස්සේ තමයි ඉතින් රඟපාන්න ඔක්කොම හම්බුනේ කළේ නෑ වා ලස්සනට ඒ ගමන මෙතෙක් දිග ආවා මෙතෙක් දුර ආවා හරි ලස්සන වැඩේ කියන්නේ දැන් සමහරු කියනවා පුංචි කාලේ මම ඉස්කෝලේ මෙහෙම කතා කරනවා දැකලා මට කතා කළා මේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඕ වගේ කියනවනේ ඔයාට නෙමෙයි මෙටිලාන් හරි වටිනවා පොල් මලක් දා අරගෙන නටනවා දැකලා ප්‍රෝග්‍රෑම් එක ප්‍රසන්ට් කරන්න අරන් තියෙනවා මාර ටේස්ට් එක වාගේ තියෙනවා ගොඩාක් වටිනවා ඒක හැබැයි ඔයා වැඩේ හරියට කරලා තියෙනවා